සතොස කියන ආයෝත්තනේ 2015 මාර්තු මාසයේ වෙනකොට සතොසේ ගබඩාවල තියෙනවා මෙට්‍රික් ටොන් 80,000ක් හාල්. හැබැයි එහෙම තියෙද්දි 2015 අප්‍රේල් මාසයේ මෙතුමා පිටරටින් ආනයනය කරනවා හාල් මෙට්‍රික් ටොන් 100,000. මේ හාල් මෙට්‍රික් ටොන් 100,000 ගෙනෙල්ලා ඒ පිළිබඳව මේ සියලුම ලේඛන අපි ඉදිරිපත් කරනවා. මෙතන හාල් මෙට්‍රික් ටොන් 100,000ක් ගෙනෙල්ලා මාස 15ක් යනකම් මේක වරාය ඇතුලේ තබා තිනවා. වරාය ඇතුලේ මේ හාල් ටික තියන්න විතර ගුදම් ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා 103,520. අවශ්‍ය නැති මොහොතක හාල් ගෙනෙල්ලා ගබඩාවල මෙට්‍රික් ටොන් 80,000ක් තියෙන වෙලාවේ මෙට්‍රික් ටොන් 100,000ක් ගෙනෙල්ලා අන්තිමට වරාය ඇතුලේ තියන්න විතරක් 103,520 ගෙවන්නේ. ඒකට අවශ්‍ය ඒකට අදාළ ලේඛන සියලුම දේවල් මෙතන තියෙනවා. ඒ වගේම 2015 10 වෙනිදා මේ පිළිබඳව පැමිණිල්ලක් එනවා ආහාර කොමසාරිස්තුමාට වරායේ රඳවා තබාගෙන තියෙනවා කියලා. මෙහෙම හාල් මෙට්‍රික් ටොන් 100,000. ඒ පිළිබඳ වාර්තාව මේ තියෙනවා. මේ පැමිණිල්ල ලැබුණම මේ ආහාර කොමසාරිස්තුමා ඇතුළු කමිටුවක් ගිහිල්ලා මේ හාල් ටික පරීක්ෂණ කරලා එතුමන්ලා වාර්තාවක් ලබා දෙනවා, සහතිකයක් ලබා දෙනවා මේ සහල් පරිභෝජනය සඳහා සුදුසුයි කියලා. හැබැයි එහෙම තියෙද්දි 2016 මාර්තු මාසේ කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන මේ සහල් පරිභෝජනයට සුදුසු නෑ කියලා මේ කැබිනට් එකෙන් ගත්ත ඇප්‍රූවල් එක පවා මෙහි තියෙනවා. පරිභෝජනයට සුදුසු නෑ කියලා කිසිම ටෙන්ඩර් කැදවීමකින් තොරව සමාගම් 3ක් තෝරගෙන රුපියල් 70ට ආනයනය කරන ලද මේ සහල් රුපියල් 38 ගානේ විකුණනවා. විකුණලා අන්තිමට මේ 70 ගෙනාපු එක 38ට විකුණලා රුපියල් 32ක හැම කිලෝ එකකින්ම පාඩුවක් වෙනවා. මේකේ පාඩුව විතර 125,000කට ආසන්න ප්‍රමාණය. මේ ගබඩාවල හාල් තියෙද්දි හාල් ආනයනය කරලා අන්තිමට ටෙන්ඩර් ප්‍රතිපාදියකු නැතුව අන්තිමට මේ සහල් ටික පරිභෝජනයකට සුදුසු සහල් පරිභෝජන සුදුසු නැහැ කියලා අලෙවි කිරීමෙන් රජයට වෙන පාඩුව විතරක් 125,000. ඒ වගේම මේ හාල් නිෂ්කාශනය සහ ප්‍රවාහනය ලබා දෙන්නෙත් අමාත්‍යවරයාගේ යාළුවෙකු. කිසිම ටෙන්ඩර් ප්‍රතිපත්තියක් නැතුව ලිවර්පූල් නැවිගේෂන් කියන අමාත්‍යවරයාගේ යාළුවෙකුට මේ ලබා දීපු ඒ ලිපි ලේඛන සියල්ලම තියෙනවා. ඒ ලියුමකින් ලබා දීලා තියෙනවා මේ ලිවර්පූල් කියලා නැවිගේෂන් කියන ආයතනයට ලබා දෙනවා මෙහි නිෂ්කාශනය කරලා ඒ වගේම ප්‍රවාහන කටයුතු කරන්න. හැබැයි සාමාන්‍යයෙන් මේව කරනකොට අනිවාර්ය ටෙන්ඩර් ප්‍රතිපාතියක් යනවා. හැබැයි කිසිම ටෙන්ඩරයකුත් නැහැ. මේ ගෙවන මුදලටත් වැඩිය මුදලක් ඇඩ්වාන්ස් එකක් දෙනවා අපකරියක් තියාගන්න නැතුව 112,000ක මුදලක්. 112,000ක මුදලක් දීලා අන්තිමට මේක එළියට ගෙනෙලා ප්‍රවාහනය කරා ඉවර වෙලා ඉතුරු වෙන්න ගෙවන්න තියෙනවා රජයට මේ ලිවර්පූල් නැවිගේෂන් කියන ආයතන තුලින් 102,670. හැබැයි මේ වෙනකන් ඒ 102,670 නැවත ආණ්ඩුවට එහෙම නැත්තම් සතුසට ගෙවලත් නැහැ. අමාත්‍යවරයා මේ පිළිබඳ කිසිම ප්‍රියවරක් අරගෙනත් නැහැ. අන්තිමට රජයට වෙනවා පාඩුව එතනත් 102,670ක පාඩුවක් වෙනවා. ඒ වගේම අද වෙද්දි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ එතුමගේ පෞද්ගලික ව්‍යාපාරවලට අයිති අයට පඩි ගෙවන්නේ රජේ සතුසේ. මේ ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙහි තියෙනවා. මේ පෞද්ගලික එතුමගේ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලය ව්‍යාපාර කටයුතු වල වැඩ කරන පුද්ගලය 52 දෙනෙකුට ව්‍යාජ පැමිණිලි ලේඛන හදලා සතුසෙන් තමයි පඩි ගෙවන්නේ. මේකෙන් විතර 100,000කට වැඩිය පාඩුවක් මේ සතොසට ඒ වගේම ආණ්ඩුවට සිදු වෙනවා. ඒ වගේම එතුමා තමයි මේ තිරේ පිටිපස්සේ ඉඳන් රූපවාහිනී නාලිකාව මෙහෙවුනේ. UTV කියන නාලිකාව මෙහෙවලා අන්තිමට මේ UTV කියන නාලිකාවට එතුමගේ යාළුවා එතුමා තමයි තිරේ පිටිපස්සේ ඉන්නේ. හැම මාසයකටම 115,000කට අධික ප්‍රමාණයක් මේ සතොසෙන් ගෙවනවා. ඒකෙන් වෙන පාඩුවක් 100,000කට වඩා වැඩි. මේ සියලුම දේ එකතු කරාම අන්තිමට 150,000කට වැඩිය මුදලක් පාඩුවක් සිදු වෙනවා මෙතුමන්ලා සතොසෙන් විතරක්.
එක පැත්තකින් හාල් මෙට්‍රික් ටොන් 80000ක් තියෙද්දි ලක්ෂයක් ගේනවා. අන්තිමට ඒක පරිභෝජනයේට සුදුසු නැහැ කියලා රුපියල් 70000ට ගෙනාපු එක 38000ට විකුණනවා. ඒකෙනුත් ප්‍රවාහණය සඳහා තමන්ගේ යාළුවෙකුට දෙනවා. එහෙම යාළුවෙකුට දීලා අන්තිමට රජයේ මුදල් නාස්ති කිරීම විතරක් ලක්ෂ 50000කට වැඩිය මුදලක් නාස්ති කළද. අද මේ පිළිබඳ අපි නිකම්ම නෙමෙයි පැමිණිලි ගන්න. මේකට අදාළ සියලුම කැබිනට් වාර්තා තියෙනවා, ලියුම් තියෙනවා. මේක අමුතුවෙන් විභාග කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. මේ ලිපි ලේඛන සියලුම දේවල් එක තමයි අපි පැමිණිලි කරන්නේ. හැබැයි අපිට විශ්වාසයක් නැහැ මේ පැමිණිලි ඉස්සරහට යයි කියලා. හැබැයි සාධාරණ පොලිසියක්, ස්වාධීන පොලිසියක් යටතේ ඉදිරි ආණ්ඩුව යටතේ අනිවාර්යෙන්ම මේවට විරුද්ධව, මේ හොරකම වංචාවට විරුද්ධව මේ පැමිණිලි සියල්ලම විභාග කළා. තනතුරු බලන්නේ නැතුව සියලුම දෙනාට අපි දඩුවම් කරනවා.